මේනකොලෝග තියෙන හැමදේම වගේ ස්මාර්ට් වෙවි යද්දි අපි එදිනදා ටීවී බලන විදියත් ස්මාර්ට් නොවී තියෙද. ඉතින් ඒ නිසා අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මෙන්න මේ ඩයලොග් ආයතන විසින් හඳුන්වා දීලා තියෙන ඩයලොග් view mini කියන ඩිවයිස් එක ගැන. ඉතින් අතරම මේ ඩිවයිස් එකේ විශේෂතා කීපයක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ඩිවයිස් එක අපි පාවිච්චි කරද්දී අපිට කිසිම ඇන්ටනා එකක් අවශ්‍ය වෙන්නේ නැහැ මේ ඩිවයිස් එක හරහා අපි ටීවී බලද්දී. ඒ වගේම තමයි මේ ඩිවයිස් එක හරහා පුළුවන් ඔයාට ඔයාගේ ඕනම ටීවී එකක් Android smart TV එකක් බවට පත් කරගන්න. ඉතින් TV එකක් විතරක් නෙමෙයි HDMI support කරන ඕනෑම device එකක් Android smart TV එකක් බවට පත් කරගන්න පුළුවන් වට මෙන්න මේ Dialog View Mini කියන device එක මගින්. දැන් මේක Android smart TV කන් නිසා වට Google Play Store හරහා Android TV වලට customize කරලා දෙන application වට download කරලා ඒවා පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා මේ device එකෙන්. ඒ වගේම පැය 72ක් දක්වා ආපස්සට වට මිස්සුණු programs catch up TV හරහා මේ device එක මගින් වට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා සහ ඔයාගාව Google Home devices තියෙනවා නම් ඔයාට කටහඬින් මේ device එකේ හැම එකක්ම control කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම built-in Chromecast පහසුකමත් ඒ වගේම පැය 1000කටත් වඩා වැඩි on demand video පහසුකමත් මේකේ බලා ගන්න පුළුවන් වෙනවා සහ මේකේ අපිට channels 65 බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක කොහොම වුණත් අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු මේ Dialog View Mini කියන device එක unbox කරලා මේක කොහොම setup කරන්න සහ මේකෙන් අපිට කරන්න පුළුවන් වැඩ මොනවද කියලා අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන කලින් ඔයාලා තාම තිසුම් bro YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්ය පහල දෙන අතුපත් subscribe button click කරලා ඊට අදින bell icon එක click කරලා channel එක subscribe කරලා තියාගන්න තමයි කරන්න එපා. ඉතින් අපි දැන් මේක unbox කරලා බලමු අපිට මොනවද මේ box එකේ මුලින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් අපි මුලින්ම box එක ගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මුලින්ම dialog television view mini කියලා බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපිට view mini device එකේ picture Bluetooth 4.2 Wi-Fi HD Extension Video Support Google Chromecast Google Play YouTube Google Chromecast, Google Play, YouTube අපිට මේකට support කරනවා කියලා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි සුපෘතු පරිදි box එක unbox කරාට පස්සේ අපිට මුලින්ම බලා ගන්න පුළුවන් වෙනවා අපේ device එකේ remote එක. ඉතින් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා power adapter එක. ඉතින් මේකෙන් තමයි මේ view mini device එකට power එක දෙන්නේ. ඉතින් ඔයාලට මම හිතන්නේ මේ power adapter එක නම් මම හිතන්නේ ඔයාලට වැදගත් වෙයි කියලා. මොකද HDMI support කරන හැම TV එකකම වගේ USB port එකක් තියෙනවා. ඉතින් ඒ නිසා What a USB port එකකට ගහලා මේ mini device එකට power එක ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ කොහොමනත් අපිට ඊට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා අපේ view mini device එක. ඉතින් මම දැනට මේක පොඩ්ඩක් පැත්තකින් තියාගන්න. ඉතින් ඊට පස්සේ අපිට box එකේ පහළම බලා ගන්න පුළුවන් වෙනවා මේ view mini device එකට power එක දෙන cable එක. ඉතින් මේකේ අපිට cables දෙකක් බලා ගන්න පුළුවන් වෙනවා. එකක් මම හිතන්නේ මේකේ signal යන cable එකක් වෙන්න. මොකද මීට කලින් ආපු මේ view mini version එකේ අපිට මේ විදිහට cables දෙකක් බලා ගන්න පුළුවන් වුණ නැහැ. ඉතින් ඒ කොහොමනත් අපිට මේ විදිහට cable එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි මුලින්ම මේ view mini device එක අතරගත්ත ගමන්ම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ගොඩක්ම පුංචි device එකක් තමයි මේක. ඉතින් අපි මේ device එකේ වටේ ගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා dialog view mini කියලා බලා ගන්න පුළුවන් වෙනවා සා මෙතන උඩ මේකේ video output එක යන HDMI cable එකට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකෙන් තමයි ඔයාගේ HDMI support කරන TV එකට හෝ monitor එකකට මේ HDMI port එක හරහා තමයි plug කරන්න. ඉතින් ඒ වගේම මේක පහළ අපිට බලා ගන්න පුළුවන් වෙනවා USB port එකක්. ඉතින් මේකෙන් තමයි මේකට power එක දෙන්නේ. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට මේ device එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි දැන් මේක තව පොඩ්ඩකින් plug කරලා බලමු TV එකට මොන වගේද මේක වැඩ කරන්නේ කියලා. ඉතින් ඊට පස්සේ අපි මේ view mini device එකේ remote එක අතර ගත්තා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ගොඩක්ම minimalistic design එකක් එක මේ remote එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ remote එකේ අපිට navigation buttons, power එක, Google Assistant button එක බලා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මේ remote එක අනිවාර්යයෙන්ම bluetooth වලින් තමයි වැඩ කරන්නේ. මොකද Google Assistant එකේ voice command එකක් ඇද්දී අනිවාර්යෙන් IR signal වලින් යන්න බෑනේ. ඉතින් ඒ නිසා මේක bluetooth remote එකක්. ඉතින් ඒ වගේම තමයි මෙතන view button එක බලා ගන්න පුළුවන් වෙනවා. YouTube Google Play button එක අපිට මේක බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ remote එක අපිට උඩ බලා ගන්න පුළුවන් වෙනවා. මේක අපිට ඇවිල්ලා තියෙන microphone එක. ඉතින් මේකෙන් තමයි අපි voice command එකක් එහෙම දෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි බලමු කොහොමද මේ view mini device එක මුලින්ම setup කරගන්නේ කියලා. ඉතින් ඔයා මුලින්ම මේ view mini device එක HDMI port එක හරහා TV එකට connect කරලා USB port එකෙන් මේකට power එක දුන්නාට පස්සේ ඔයාලට මේ විදිහට Android TV කියලා බැටරියල මේක ඔන් වෙනව බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඊට පස්සේ මුලින්ම මේක අපිට remote එක pair කරන්න වෙනවා. ඉතින් ඔයාලට කරන් තියෙන remote එකේ OK button එක සහ volume down button එක එක සැරේ ඔබාගෙන හිටියට පස්සේ මේ remote එක pairing mode එකට වැටෙනවා. ඉතින් ඊට පස්සේ connector successful කියලා මේ විදිහට remote එක connect වෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඊට පස්සේ අපි region එක දෙන්න වගේම අපි smartphone එකේ තියෙන Google account එකත් එක්ක මේ view mini device එක link කරන්න කියනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතනදීම ඔයාගේ smartphone එකකත් එක්ක link කරගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ view mini device එකෙන්
වගේ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි ගහලා එහෙමත් ඔයාලට ලොග් වෙන්න පුළුවන්. ඒක වුණත් මම දැන් මේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙන Google account එක තමයි මේ mini device එක link කරන්න හදන්නේ. ඉතින් ඔයාලට මුලින්ම කරන්න තියෙන ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක Wi-Fi router එකකට connect කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ Google එක යන්න setup my device කියලා. ඉතින් ඊට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. පුංචි කෝඩ් එකක් වෙනවා. ඉතින් මේක mini device එකත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඊට පස්සේ මේ විදිහට ඔයාගේ ළඟ තියෙන Wi-Fi routers ඔක්කොම ටික පෙන්නනවා. ඉතින් මෙතනදී ඔයා view mini device එකට connect කරන router එක මේ විදිහට select කරන්න ඕනේ. ඊට පස්සේ මේ router එක automatically මේ view mini device එකටත් පෙයා වෙනවා. ඊට පස්සේ ඔයාගේ smartphone එකේ තියෙන accounts ටික ඔක්කොම ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා මේ විදිහට. ඉතින් මෙතනදී ඔයා view mini device එකට දෙන account එක ඔයා මේ විදිහට select කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයා next කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාගේ account එකේ තියෙන password, email වගේ දේවල් මේ view mini device එකටත් copy වෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ all mode finish කියලා අපිට මේ විදිහට view mini device එකේ ඔයාගේ email එක copy වෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඊට පස්සේ terms and service ඔයාට app set කරන්න වෙනවා. ඉතින් ඔයාට ඊට පස්සේ location on කරන්න වෙනවා. ඉතින් ඔයා මෙන්න මේ ටික ඔයාට කැමති විදිහට yes no දීලා ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට මේ විදිහට සාර්ථක විදිහට මේ view mini device එක setup කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා Android smart TV එක වැඩෙන interface එක වගේ ඔයාට මේ view mini device එකත් ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනදී අපිට මුලින් බලා ගන්න පුළුවන් ඕල් channels කියලා. ඉතින් මෙතනදී ඕල් channels ඇටදී අපිට මෙතන සමහරක් ලංකාවේ channels බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම සමහරක් international channels බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනදී ඔයාලට කැමති channel එක select කරලා ඔයාලට මේක play කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිට sports channel, catch up TV channels, education channel, news channels වගේ අපිට category ගොඩක් යටතේ අපිට channels බලා ගන්න පුළුවන් වෙනවා. දැන් අතරම මේකේ අපි දැන් catch up TV පාවිච්චි කරද්දී එහෙම නැත්නම් අපි අපිට miss වුණ program එකක් අපි බලද්දී ඔයාට කරන්න තියෙන්නේ මෙතන මේ TV guide එකට යන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතනදී category කරලා දිනවා බලා ගන්න පුළුවන් වෙනවා. local channels, sports channel, movie channel, news, music, kids, english entertainment වගේ category ගොඩක් යටදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනදී ඔයා local channels කියන එක click කරලා ඔයා කැමති channel එක මේ විදිහට select කරලා ඔයාට පුළුවන් වෙනවා ඉස්සරහට පස්සට මේ timeline එක ඇදලා ඔයාට කැමති miss වුණු program එක බලන්න පුළුවන් හැකියාව තියෙනවා. සහ මෙතනදී ඉස්සරහට යන program උත් ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක නිසා ඔයාට remind එකක් දාගෙන ඒ programs බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා. දැන් ඒ වගේම තමයි අපි මේ විදිහට සාමාන්‍ය විදිහට TV channel එක click කරලා බලද්දී ඔයාට පල්ලෙහිම බලා ගන්න පුළුවන් වෙනවා. මෙතනදී දවස ඇතුළත තියෙන programs ඔක්කොම බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඉස්සරහ තියෙන programs වලට reminders දාගෙන ඔයාට ඒ programs බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට miss වුණු programs දවස ඇතුළත ඔයාට මෙතනදී බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයා මේ විදිහට channel එකක් select කරලා ඔයා okay ebo ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා. මේකේ තියෙන channel list එක ඔක්කොම බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනදී ඔයාට ඕනි channel එක click කරලා ඔයාට බලන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මෙතන මේ video කියන එක යටතට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා. පැය 1000කටත් වඩා on demand video අපිට මෙතනින්දී බලා ගන්න පුළුවන් වෙනවා ගොඩක් කැටගරි යටතේ. ඉතින් මෙතනදී education, music, entertainment වගේ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකට කිසිම data ගාස්තුවක් ආවෙ නැහැ. ඔයා dialogue router එකකී යනවා නම් ඉතින් ඔයා මේ විදිහට TV බලද්දී මේ විදිහට මෙතන මේ video බලද්දී ඔයාට කිසිම data ගාස්තුවක් ආවෙ නැහැ. ඉතින් දැන් අපි මේ view mini device එකෙන් අපි basically TV බලන විදිය ගැන කතා කරා. ඉතින් දැන් අපි බලමු මේකේ තියෙන Android experience එක මොන වගේද කියලා. ඉතින් අපිට මේකේ Android version එක විදිහට මුලින්ම Android 9 තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒ වගේම අපි මෙතන මේ පහල apps යටතට ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා built-in apps කීපයක් අපිට install කරලා දීලා තියෙනවා. ඉතින් මෙතන Prime Media, Google Play, Spotify වගේ කීපයක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනදී ඔයාලට මේ දේවල් ඕපන් කරලා ඔයාට මේව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් දැන් අපි මුලින්ම මේ Google Play එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් smartphone එකේ තියෙන Google Play වගේ නෙමෙයි. මොකද මේක Android TV වලට customization කරලා තියෙන නිසා. ඉතින් ඒක වුණත් අපිට මෙතනදී category කීපයක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන features as recommended as games, movie, music, entertainment වගේ category ගොඩක් යටතේ ඔයාලට apps ගොඩක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට මේ ඔක්කොම ඩවුන්ලෝඩ් කරලා ඔයාලට මෙතනදී පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් ඒ වගේම තමයි මේ view mini device එක අපිට Bluetooth 4.2 බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට game console එකක්, earphone එකක්, earbud එකක්, headphone එකක් වගේ connect කරලා මේ view mini device එක හරහා ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මම අර කලින් කියපු දේ මේ remote එකේ තියෙන Google Assistant button එක click කළාත් ඔයාලට මේ remote එක හරහා මේ TV එකට voice command දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාගාව Google Home device එකක් තියෙනවනේ Google Home mini එකක් වගේ ඔයාලට ලුවන්ගන්න එතනදී තේ Google Home mini එකත් එක්ක මේ view mini device එක කනෙක්ට් කළා. ඒ Google Home mini එකට ඔයා voice command එකක් දීලා මේ view mini device එකෙන් ඔයාට ඒ වැඩ ටික කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. Hey Google. Inside that box is everything from an audio recorder that looks like car keys to surveillance voice app.
Okay, playing Mr. Beast from YouTube. This is a real prison and me and the boys are gonna try. ඒ වගේම තමයි අපිට මේකේ Google Chromecast පහසුකම් built-in බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඕඩර් කරන් දෙන්නේ ඔයාගේ ඕනම smartphone එකකට Google Home app එක download කරලා ඔයාට මේ view mini device එකේ Google Home app එකට connect කරලා ඒ Google Home app එක මගින් ඔයාගේ screen එක view mini device එකට cast කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙතනදී ඔයා මේ දවස්වල online class එකක් වගේ කරනවා නම් ඔයාට ඒ class එකත් ගොඩක් ලොකුවට ඔයාගේ TV එකට දාගෙන බලන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙහෙම බලන්න පුළුවන් වෙනවා same wifi network එකකට මේ view mini device එක සහ ඔයාගේ smartphone එක connect කරලා තියෙනවා නම් විතරයි. ඊට පස්සේ අපි මේ විදිහට YouTube app එක දැම්ම. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් නම් YouTube app එක open කරද්දී මේ විදිහට data charge එකක් අය වෙනවා කියලා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ කොහොමදත් අපි මේ විදිහට YouTube එකට ගියාට පස්සේ ඔයාලට සාමාන්‍ය විදිහට YouTube app එකේ ඕනම වීඩියෝ එකක් බලන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ කොහොමදත් අපි මේ විදිහට සාමාන්‍ය විදිහට YouTube app එක open කරලා අපි මේ විදිහට ඕනම වීඩියෝ එකක් play කරගන්න පුළුවන් හැකියාව මේ YouTube app එක හරහා මේකෙදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි යෝ ගේම්ස් වලට කැමති කෙනෙක් නම් අපිට මේකේ Ashpan 9 Beach Buggy වගේ Android TV වලට කස්ටමයිස් කරලා තියෙන ගේම්ස් අපිට මෙතනදී ප්ලේ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. एवकमें विमी के मई कौंट गेट पास अमतर फीचर्स बलागन पुलवा चाने लोकल लोकर चाने स्की फेवरी दागन पुल हेकिन इतनी मेतन कमी चाने फेवरी दागन बड़ा चाने स्कीन पुल हेकिन सह वोट लोकल लोकर पुल मेतन इधन अदमे वीडियो के मे डयल व्यू मिनि के वैस बेसीकली कथाकर तीन हेमदेम मैं कथाकर अति गेला इधम व्यू मिनी डिवैस दिन पाच अनिवार्य पाली कमेंट अनीत मतलब वीडियो होता है अनिवार्य जालूट दिन वीडियो को शेयर तम दिशा ब्रो यूट्यूब चाने का सब्सक्राइब करना अनिवार्य पालन पड़ता सब्सक्राइब बटन क्लिक करना बेल आइकन क्लिक कर चैनल को सब्सक्राइब कर दिया तम तक रहा वाटी पावरफुल एंड्रॉइड एक्सपीरियंस डिवाइस मेतनी बड़ा मम्मी खाली कर MI stick review එක ඒ වගේම ගොඩක් මිල අඩුවට මේ විදිහට ඩිවයිස් එකක් වෙනවා නම් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා මම මීට කලින් කරපු TV box එකේ වීඩියෝ එක. ඉතින් අද YouTube බලුවට ඔයාලට ගොඩක් ඉස්සු තියෙනවා. තවත් වීඩියෝ එකක් ඉක්මනට බලන්න.